සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, අද අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේහි තික නිපාතයේ ඇතුළත් වන එක්තරා කාරණා තුනක් පිළිබඳව. භාගතුන් වහන්සේ දේශනා කරනවා, තීනමානි භික්ඛවේ රඤ්ඤෝ කත්ත්‍යස්ස මුද්ධාවසිට්ඨස්ස යාව ජීවං සාරාණීයානි හොಂತಿ. අභිෂේක කළා වූ ශාස්ත්‍රීය රජෙකුට යාව ජීවං ජීවිත කාලය පුරාම සිහි කර යුතු, සිහි කට යුතු, සතුටෙන් සිහි කට යුතු අවස්ථා තුනක් තියෙනවා. ඒ මොනවද? යස්මින් භික්ඛවේ පදේසේ රාජා කත්ත්‍යෝ මුද්ධාවසිට්ඨෝ ජාතෝ හෝති. ඉදම් භික්ඛවේ පඨමං රඤ්ඤෝ කත්ත්‍යස්ස මුද්ධාවසිට්ඨස්ස යාව ජීවං සාරාණීයං හෝති. යම් කිසි ප්‍රදේශයක ඒ ශාස්ත්‍රීය රජතුමා කුඩා අවදියේ ඉපදුනේද, අන්නේ ඉපදිච්ච ස්ථානය ඔහුට ජීවිත කාලය පුරාම සිහි කටයුතු ස්ථානයක් විදියට දේශනා කරනවා. ඊළඟට අන්නේ ශාස්ත්‍රීය රජතුමා යස්මින් පදේශේ රාජා කත්ත්‍යෝ මුද්ධාවසිට්ඨෝ හෝති. යම් කිසි ස්ථානයක සිය අභිෂේකය කළේද, ඔටුන පැනදුවේද, රජකම ලබාගත්තු ස්ථානය, ඒ භූමිය නිතර සිහි කළියොත්තු ජීවිත කාලය පුරා සිහි කටයුතු සාරාණීය කාරණයක් ස්ථානයක් විදියට දේශනා කළා. ඊළඟට තුන්වෙනි කාරණේ විදියට සඳහන් කරනවා, යම් කිසි ස්ථානයකදී ඒ ශාස්ත්‍රීය රජතුමා තමන්ගේ සතුරු සෙනඟ පරාජය කරලා සිය සංග්‍රහම විජය සිද්ධ කළේද, තමන්ගේ ජයග්‍රහණය සිදුනා වූ භූමිය නිතර සිහි කටයුතු සාරාණීය ස්ථානයක් විදියට දේශනා කළා. මෙන්න මේ විදියට අභිෂේක ලැබුවා වූ ශාස්ත්‍රීය රජකු විසින් තමන් උපන් භූමිය, අභිෂේක ලද ස්ථානය සහ සංග්‍රහම විජය, යුද ජයග්‍රහණය කළ ස්ථානය ජීවිත කාලය පුරා සිහි කටයුතු සාරාණීය ස්ථාන තුනක් විදියට දේශනා කළා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා, අන්නේ වගේම තමයි භික්ෂුව විසිනු සිහි කටයුතු ස්ථාන තුනක් තියෙනවා. ඒව මේවකෝ භික්ඛවේ තීනමානී භික්ඛුස්ස යාව ජීවං සාරාණීයානි භවಂತಿ. භික්ෂුවට අන්නේ වගේ ජීවිත කාලය පුරා සතුටින් සිහි කටයුතු සාරාණීය වූ ස්ථාන තුනක් තියෙනවා. ඒ මොනවද? යස්මින් භික්ඛවේ පදේසේ භික්ඛෝ කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති. ඉදම් භික්ඛවේ පඨමං භික්ඛුස්ස යාව ජීවං සාරාණීයං හෝති. යම් කිසි ස්ථානයකදී භික්ෂුවක් ගිහිගිය අත්හැරලා කෙස්රවුල් බහලා මේ අනගාරික ජීවිතය නම් වූ පැවිදි බව ලබා ගත්තා නම්, අන්නේ පැවිදි වෙච්ච ස්ථානය සිය ජීවිත කාලය පුරා සිහි කටයුතු සාරාණීය ස්ථානයක් විදියට දේශනා කළා. ඊළඟට සඳහන් කරනවා, යස්මින් පදේසේ භික්ඛෝ ඉදං දුක්ඛන්තේ යථා භූතං පජානාති, අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති, අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති, අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යථා භූතං පජානාති. ඉදං භික්ඛවේ ဒුතියං භික්ඛුස්ස යාව ජීවං සාරාණීයං හෝති. යම් කිසි ස්ථානයකදී භික්ෂුව මේ දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන චතුරාර්ය සත්‍ය මනවින් ඔහු දැනගත්තා නම්, අන්නේ දැනගන්න හේතු වෙච්ච ඒ ධර්ම ශ්‍රවණය කරපු ස්ථානය ඔහුට ජීවිත කාලය පුරා සිහි කටයුතු සාරාණීය ස්ථානයක් විදියට දේශනා කළා. ඊළඟ තුන්වෙනි කාරණය තමයි, යස්මින් පදේසේ භික්ඛෝ ආසවානං කයා අනාසවං චේතෝ විමුක්තින් පඤ්ඤා විමුක්තින් දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. ඉදං භික්ඛවේ තතියං භික්ඛුස්ස යාව ජීවං සාරාණීයං හෝති. යම් කිසි ස්ථානයකදී භික්ෂුව සියලු ආශ්‍රවංශය කරලා චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති වශයෙන් මේ ජීවිත කාලයේදීම ධර්මයේ සිය ඥාණයෙන් සාක්ෂාත් කරගෙන වාසය කරනවා නම්, අන්නේ ධර්මාවබෝධය කළා වූ ස්ථානය, ආශ්‍රවක්ෂේ ඥානෙ ලැබපු රහත් භාවයට පත්වෙච්ච ස්ථානය සිය ජීවිත කාලය පුරා සිහි කටයුතු සාරාණීය ස්ථානයක් විදියට දේශනා කළා.
මේ දේශනාවෙන් භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. අභිෂේක ලද ශාස්ත්‍රීය රජෙකුට සිය ජීවිත කාලයේ පුරා සිහි කටයුතු ස්ථාන තුනක් තියෙනවා. ඒ මොනවද? තමන් ඉපදිච්ච ස්ථානය, අභිෂේකය ලද රජ ඔටුනු පළඳවා වූ ස්ථානය, ඒ වගේම තමා සංග්‍රාම ජයග්‍රහණය, සිය ප්‍රධාන යුද ජයග්‍රහණය කළ ස්ථානය කියන මේ තුන සිය ජීවිත කාලයේ පුරා සිහි කටයුතු ස්ථාන තුනක්. අන්න ඒ වගේම තමයි මේ සම්බුද්ධ ශාසනයෙහි පැවිදි බව ලද ශ්‍රුතවත් භික්ෂුවකට සිය ජීවිත කාලය පුරා සිහි කටයුතු ස්ථාන තුනක් තියෙනවා. ඒ තමයි තමා පැවිදි වෙච්ච ස්ථානය, තමා චතුරාර්ය සත්‍ය අසහා දැනගෙන මනවින් තේරුම් ගත්ත ස්ථානය, සහ තමා ආසරක්ෂේ ඥානය, රහත් භාවයේ සාක්ෂාත් කළ ස්ථානය කියන මෙන්න මේ ස්ථාන තුන පූජනීය ස්ථාන විදියට ඔහුට සිය ජීවිත කාලය පුරා සිහි කටයුතු ස්ථාන විදියට දේශනා කරලා තියෙනවා. ඒ වගේම ලෝකයේහි පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුටත් මෙන්න මේ වගේ ස්ථාන ගැන සඳහන් කරලා තියෙනවා. ඒ තමයි භාගතුන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී දේශනා කරනවා, සැදැහැවත් කුල පුත්‍රයෙකුට ශ්‍රාවකයෙකුට දැක පහන් සංවේග මනවින් දැනගත යුතු ස්ථාන හතරක් විදියට. ඒ තමයි ඒ බෝසත් කුමාරයා ඉපදෙච්ච තැන ලුම්බිණි උයන, ඒ බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළ භූමිය බුද්ධගයාව, ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන්ම ධර්ම දේශනා කළ ස්ථානය බරණැස ඉසිපතනාරාමය, ඒ වගේම උන්වහන්සේ අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාපු කුසිනාරාවෙහි උපවත්තන සාලවනෝද්‍යානයේහි ඒ පිරිනිවන් මංචකයේ තියෙන ස්ථානය. මෙන්න මේ ස්ථාන හතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ජීවිතයේහි සුවිශේෂී ස්ථානය. ඉපදුණු තැන, සම්බුද්ධත්වයට පත්වුණු තැන, ප්‍රථම ධර්ම දේශනා කළ තැන, සහ උන්වහන්සේගේ පරිනිර්වාණය සිදුවුණු ස්ථානය කියන මෙන්න මේ හතර සම්බුදු උතුමෙක්ගේ ජීවිතයේහි වටිනාම ස්ථාන විදියට ශ්‍රාවකයන්ට සිහි කටයුතු දැක බලා පහන් සංවේග, ප්‍රසන්නතාවය, හිතේ ප්‍රසාදය, ගෞරවය, ශ්‍රද්ධාව උපදවා ගත යුතු ස්ථාන විදියට දේශනා කළා. විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනයක පැවිදිවන ස්වාමින් වහන්සේ කෙනෙකුට තමන් පැවිදි වුණු දිනය සහ පැවිදි වෙච්ච ස්ථානය සිය ජීවිත කාලය පුරාම සිහි කටයුතු ස්ථානයක් විදියට දේශනා කරනවා. ඒ වගේම උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් ගත්ත ස්ථානය, ඒ අවස්ථාව ඔහුට ජීවිත කාලය පුරාම සිහි කරන්න පුළුවන්. තමා ලබා ගත්තා වූ කල්යාණ මිත්‍රයන් ඇසුරෙන් ඒ ධර්මයේ ගැඹුරම තැන දුකේ හට ගැනීම හා නිරෝධය, ඇස ඇති කල්හි, රූපය ඇති කල්හි, චක්කු විඥාන ඇති කල්හි දුක හට ගන්න ආකාරයත්, ඒ ඇස රූපයේ චක්කු විඥානයේ නිරුද්ධ වෙච්ච තැනක දුක නිරෝධ වෙන ආකාරය පිළිබඳවත්, ඒ දුක නිරෝධ කරන මාර්ගයේ ආරිෂ්ණංගික මාර්ගයේ විදියටත්, මෙන්න මේ දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගත් දෙයක් විදියටත්, සමුදය සත්‍ය ප්‍රහීණ කළ යුතු දෙයක් විදියටත්, නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ යුතු දෙයක් විදියටත්, මාර්ග සත්‍ය නම් වූ ආරිෂ්ණංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව වැඩිය යුතු අංගයක් විදියටත් තමා තේරුම් ගත් ස්ථානය. ඒ වගේම නාම රූප දෙක සම්පූර්ණම නිරුද්ධ කිරීම වශයෙන් යත්ත නාමංච රූපංච අසේසං උපරොජ්ජති ආදී වශයෙන් සඳහන් කරන විදියට නාම රූප දෙකම පිරිසිඳ දැනගෙන එයින් සම්පූර්ණම නිදහස් වීම වශයෙන් ආසවක්ඛේ ඥානය අරහත්වේ සාක්ෂාත් කළ ස්ථානය භික්ෂුවට සිය ජීවිත කාලය පුරාම සිහි කටයුතු ස්ථාන විදියට දේශනා කළ තියෙනවා. එනිසාත් මේ ස්ථාන පූජනීය ස්ථාන බවට පත් වෙන ආකාරයට අප අපේ ජීවිත මනවින් කළමනාකරණය කරගනිමින් සත්පුරුෂ ශාස්ත්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරලා මේ ධහම තේරුම් අරගෙන උපරිම ලෙස ජීවිතයේ ධහම තුළ ගත කරන්නට අදිස්ථාන කරගනිමු. එමගින් මේ ස්ථාන පූජනීය ස්ථාන බවට පත් කරගන්නට අපට ජීවිතේ හැකියාව තියෙනවා. ඒ සඳහා කටයුතු කරන්නට මේ උතුම් ධර්ම දේශනාවත් ඔබ අප හැම දෙනාටම කුසලයක් පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දෙනාටම තුනුරුවන් සරණයි.